හැබැයි එහෙ වුණාට ඒ කට්ටිය ආදරේ නොකරට මෙන්න මේ පුද්ගලයා ආදරේ කරන්නේ මේවට දුෂාන් සමහර ජයග්‍රහණ කොච්චර අපිට උමනාව තිබ්බත් තාක්ෂණික කාරණ හැම හරස්සලා අපේ ජයග්‍රහණ අඩපණ වෙනවා අඩාල වෙනවා එහෙම දේවල් එලා තිනවා දැන් අද්දකින් තිනවා මේකට අපු මුල් අවදියේ බයික් හදා ගන්න කවුරුත් නැහැ මේවා හැමෝටම හදන්නත් බැහැ ඊට පස්සේ තමයි මට හෝකන්දර සඳුන් ජීවරත් එයාගේ නම ඊට පස්සේ යාර කට්ටිය කියන්නේ චූලල කියලා එයා හම්බුනේ එයා තමයි ඉතින් මගේ බයික් කොම මේක දුරට හදන්නේ මට වඩා මගේ බයික් වලට ආදරේ යතුරුපැදි දහවන ශූරි ලංකාවේ ගොඩක් ඉන්නවා දුෂාන් පදින सर्फस वे रोड सर्फस वे विनाधि पदीन मंकी समहारीट कंदू सहित बेवू सहित पल्ल सहित हेम दुशांत हेमाद तरंगी सहभागी मोट क्रॉस मेका देख इक पटोरी टेक्निक देगा मेकअप विधि है मोटर क्रॉस विधि है बैक देगा संपूर्ण विनस्करण मटोने मेकिंग लंका जातियांतर जग्रहण अग्नि අත්තරම කවුරුත් උදව් කරලා නැද්ද මේ ගමන එන්න ගෙදර අය ආරෙන්න මේ ෆීල්ඩ් එකට එකපාරට එන්න බෑ කිසිම දෙයක් දන්නේ නැතු සුරාජ් පෙරේරා එයා තමයි ඒ කියන්නේ ඔය ලයිසන් ගන්න විදියට උඩ බයික්ස් ගන්න ඕනේ කොහොමද ඒ හැමදේම කියලා දීලා ෆීල්ඩ් එකට ගෙනාවේ යා අපි දන්නේ නැහැ නේ මේකෙන් රේස් පදින්නේ කොහොමද මොකද්ද උනේ ඒ ටික ඔක්කොම කියලා දීලා ෆීල්ඩ් එකට ගෙනාවේ යා අපි ඉතින් එහාට ඉතින් අපි අඩියෙන් අඩිය නැගිට්ටා දැන් කවුද මේ ගමන පිටුපස ඉන්නේ අම්මයි තාත්තයි ළඟින් ඉන්න ගොඩක් කට්ටිය ගොඩක් ප්‍රේක්ෂකයෝ මට ආදරෙයි දැන් ෆැක්ටරිස් යනකොටත් ෆැක්ටරිස් ගියේ නැත්තම් මම කට්ටිය ප්‍රැක්ටිස් කරනවා නම් මට ට්‍රැක් තියෙනවා ඒ පැතිවල කට්ටිය කෝල් කරනවා එන්නේ නැද්ද ප්‍රැක්ටිස් එන්නේ නැද්ද කට්ටිය එනවා ඇවිල්ලා ඉන්නවා කි ගොඩක් අය ආදරේ මොකද මං ඕන කෙනෙක් එක්ක කතා කරනවා ඕන කෙනෙක් ආවොත් මං මගේ ලොකු කමක් නැහැ මං ඕන කෙනෙක් එක්ක කතා කරලා hina වෙලා ඉන්නවා නේද හැම කෙනෙක්ම වගේ ආදරේ දුෂාන් එක්ක අපි කතා කරේ දුෂාන් අපි වෙනස කණ්ඩායම් විදියට සුබපතනවා දුෂාන්ගේ ආත්ම විශ්වාසය තුලේ මේ ජයග්‍රහණේ හැංගිලා තියෙන කියලා මට හිතෙනවා කතා කරන හැම වචනයක තුලම තියෙන්නේ ජයග්‍රහණය පිළිබඳ පිපාසා ඉතින් ඒ පිපාසය තමයි ඔව් අවසානයේ රටක් කතා කරන අනාගතයේ දවසක ජාත්‍යන්තර කතා කරන චරිතයක් තරුවක් බවට පත් කරන්නේ සාහිත්‍ය සහ මිනිස්ස අතර තියෙන අවියෝජනීය බැඳීමක් කියලා කියනවා හරියට ගහට පොත්ත වගේ හැබැයි මේ කතාව අද වෙනකොට යාවත් කාලීනද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙන පුළුවන්. හැබැයි යාවත් කාලීන කරන්න පුළුවන් මේ වගේ තැන්වලට. මෙතන තියෙන ඇත්තම ලංකාවේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පී කියලා හිටපු ජෝර්ජ් කිට් මහත්මයාගේ නිර්මාණ එකතුව තමයි මෙතන තියෙන්නේ. සල්වගත්තොත් මෙතන බහුතරය තියෙන්නේ ජෝර්ජ් හිට් මහත්මයා විසින් නිර්මාණය කරපු චිත්‍ර අපිට අපේ පුස්තකාලේ හිටපු පුස්තකාලපති තුමෙකුට ලැබිච්ච එකතුවක් මෙම ස්ථානෙට ගෙනල්ලා රාමු කරලා ප්‍රාථමික මට්ටමේ සංරක්ෂණ ක්‍රමයකට අනුව තමයි මෙතන සකස් කරලා තියෙන්නේ ජෝර්ජ් කිට් මහත්මයාට අමතරව ජෝර්ජ් ක්ලෙසන් මහත්මයාගේ එවැගේම චන්ද්‍රා මලල් ගොඩ මහත්මාගේ සහ කිරින්ද මහත්මා ආදී ඒ වගේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද අත් පිටපත් තමයි අපි මෙතන සංරක්ෂණය කරලා තියෙන්නේ. තාක්ෂණයේ ಉಪಯೋಗي කරගන්නේ වෙනයන් තැනකට නෙමෙයි. පුස්තකාලයක පුස්තකාලයේ ප්‍රධාන මාතෘකාව කේන්ද්‍රය බවට පත් වෙන්නේ පොත්පත්. පොත්පත් වල ආරක්ෂාවට තාක්ෂණය පාවිච්චි කරන්නත් ඕනේ. හරිම සියුම් විදිහට. ඒක තමයි ඇත්තම. අද වර්තමාන වෙනකොට දැන් උෂ්ණත්වයේ පාලනය කිරීම සඳහා AC වගේ දේවල් පාවිච්චි කරනවා ෆෑන්ස් වගේ දේවල් පාවිච්චි කරනවා නමුත් 1960 මේ පුස්තකාලය නිර්මාණය කරන වෙලාවේදී ඒ වගේ තාක්ෂණයක් තිබුණේ නැහැ නමුත් ඒකට විකල්පයක් විදිහට අපේ පුස්තකාලය තුළ නිර්මාණය කරලා තියෙනවා සුලං කාමරය කියලා ස්ථානයක් ඒකෙන් ඇත්තටම වෙන්නේ එළිය තුළ තියෙන හුළඟ මැෂින් මාර්ගෙන් ඇතුළට අරගෙන අපේ පුස්තකාල ගොඩනැගිල්ල පුරා විහිදවීමේ ක්‍රමවේදය තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඇතරම ඒ තුලින් තට්ටු 7කට සිස්ලණයක් ගෙන යෑමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක ඇත්තරම ගත්තොත් එහෙම මම හිතන්නේ ලංකාව තුළ මේ දක්වා මම අහලා නැහැ ඇත්තරම මේ වගේ තාක්ෂණයක් පාවිච්චි කරපු තැනක්. පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය තුළ තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ තුලින් බිල්ඩින් එක තුළ මේ ගොඩනැගිල්ල තුළ තියෙන උෂ්ණත්වය
සමමට්ටමක තබා ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විද්‍යාර්ථීන් බොහෝ දිනක සමාජ ජාල මාධ්‍යවල අද මේ වැඩසටහන යනවා කියලා ෂෙයා කරලා තිබුණා. ඇත්තටම ඔබ පය තිබුණු තැනනේ කොතරම් වටිනවාද කියලා ඔබට දැනෙන්න ඇති. අද උදේ ඇඳෙන් නැගිට්ටේ කොයි පැත්තෙන්ද? පැත්ත උනේද ඔබට? නැගිටලා මෙහෙම ඉන්නේ කොහොමද ලොකු දෙයක් නේ. පැත්තත් වැඩගත්. සැම්සන් ගුණවර්ධනයන් අද වයලින් වාදනය කරන අපේ ශිල්පියා මේ විදිහේ මේ තැටියක් නිර්මාණය කරලා තියෙනවා. ඔව් ඒක ගෙනල්ලත් මේ පැත්තක අයිනේ නිකන් තියලා. අනිවා දැන් මේ මේ අසංගයි මායි අමාරුවෙන් මේක ඉල්ලගෙන මෙන්න මේ දෙන්නකෝ මේක කියලා ඉල්ලගත්තා. වයින් මේ මහත්තයා. එතුමා ජෝතිපාලයන්ගේ ගීත ගොන්න වයලින් එකෙන් වයලා මේ තැටියට එකතු කරලා තියෙනවා. නේද? අද එක වාදනයක් මේ නොගැහුවොත් අපරාධේ. මොකද්ද අපි වයන්නේ? හරි. Thank you.
බොහොම ස්තුතියි ඉල්ලීම ඉටු කිරීම පිළිබඳ ගානක් තිස්සේ රටක් ආදරය කරන ගීයක් ඒක ඒකත් එක්කම අපි බොහොම අවහිංසකව ආඩම්බරෙන් කියන්නේ ඔය ඔක්කොම ගීත ITN එකේ පුස්තකාලේ තියෙනවා ඈ අනිවාර්යයෙන් මුල් පටිගත කිරි ඔක්කොම ටික තියෙනවා අපි කතා කරමු බයිලාවක් අහලා අර අභියෝගයක් කිල්ලුවනේ මාත්‍රිකාව නේ මොකද දෙන්න දෙන්න ඔව් දෙන්න ඔය මේ නව පරපුරේ ගීත ගැන වගේ පුළුවන් දෙන්න පුළුවන් ආ අබැයි මොනවා කියයිද කමක් නැහැ ඔබ දෙබල කමක් නැහැ නේ හරි 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 එහෙනම් හරි අපි ලෑස්ති අපි ලෑස්ති අපි ලෑස්ති කොනා ගහන ඕනේ पटाचारा किसा गोतमी अन्न चरित